ගෞරවනීය ස්වාමීන් වහන්ස, බොහෝ වෙලාවට අපි හිතට වහල් වෙලා ඉන්නේ. හිත කියන දේ තමයි අපි කරන්නේ. හිත කාමයටමයි දුවන්නේ. හිත හැම වෙලාවෙම උත්සාහ ගන්න භවයෙන් මිදෙන දිශාවට වඩා භවයට අපිව රැගෙන යන්නේ. මේ හිත අපි හැම වෙලාවම කාමයේ තුලමයි රඳවන්නේ. ඉතා ගෞරවයෙන් පහදා දෙන්න කියලා අහන්න. මෙහෙමයි දරුවෝ, ඉතින් හිත ඔයා හිත දුවනවායි කියන කාරණේ කියන්නේ හිත ඇලීම් ගැටීම් ඔස්සේ ගමන් කරනවායි කියන කාරණේ නේද? එහෙමගේ හිත ඇලීම් ගැටීම් ඔස්සේ ගමන් කරමින් නිරේතුරු අපිව භවයේ සකස් කරමින් අපිව භවයේ හිරකාරයන් බවට පත් කරනවා. තේන්න? ඉතින් ඔය හිත දුවන මේ දුවීම නතර කරන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගය කියලා. තේන්න? ඉතින් ඒ නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහත්වෝ මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් නොකිරීම නිසා චතුරාර්ය සත්‍ය ජීවිතයට එකතු කර ගැනීම නොගැනීම නිසා මාත්‍ර සත්වයා සාරා සංක කල්ප ලක්ෂ ගාන කිතම් පුදුමාකාර දුක්ඛිත මහා ගොඩක් අත්විඳලා තියෙනවා කියලා. ඉතින් මේ දුක අපිට මතු කරලා පෙන්වන්නේ මහත්වෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා දැකීම තුළින්මයි. එහෙම බුදුරජාණන් වහන්සේ එක්තරා සූත්‍රයකදී දේශනා කරනවා මේ ලෝකයේ තියෙනවා කියනවා මහත්වෝ මේ ඉර හඳ ආලෝකය නොදෙන්නා වූ ලෝකයක්. එහෙම එහෙමයි. දැන් අපිට ඉර හඳ ආලෝකය දෙනවානේ. ඒ ලෝකයන්ට මාත්තු ඉරහඳ ආලෝකය දෙන්නේ නැහැ. තේන්න? සදා කාලිකම ඝනාන්ධකාරයෙන් ගිලිලා තියෙන ලෝකයන් තියෙනවා කියනවා. තේන්න? ඒ ලෝකේ ජීවත් වෙන ඒ ඝනාන්ධකාරයේ ජීවත් වෙන සතුන් මාත්තු ඒකේ තවත් සතු ජීවත් වෙනවා කියලා දකින්නේ නැහැ. මොකද පේන්නේ නැහැ ඝනාන්ධකාරයේ ජීවත් වෙන්නේ. තේන්න? ඒක දැන් අපි ගෙමු ඉර පායන් නැතුව මේක ඝනාන්ධකාර බවට පත් වුණොත් මහත්තයෝ අපිට නම් විදුලි ආලෝකය හැරි තිනවා. ඒ සත්වයින්ට මහත්වෝ එවැනි ආලෝකයක් පේන්නේ කවදාහරි කල්ප ගානකට පස්සේ බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙලා ඒ උතුම් සම්මා සම්බෝධි අවබෝධ කරන වෙලාවේ මහත්වෝ අන්නේ ලෝකයන් එක මොහොතක් ආලෝකය වෙනවා කියන්නේ නිමේෂයක්. තේනවාද? මේ අපි විදුලි බල්බයක් පත්තු කරලා නිවනවා වගේ එක ක්ෂණයක් ආලෝකමත් වෙනවා. ඒ වෙලාවේ තමයි ඒ සත්වය දකිනවා කියන්නේ අනේ මං වගේ තවත් කෝටි ගානක් සත්වයෝ මේකේ දුක් විඳිනවා කියලා. ඒක හේකුල දකින්නේ අර කල්ප ගානකදී මේකල දැකලා නැහැ. තේන්නා? අර පුංචි නිමේෂයේදී බුදුරජාණන් වහන්සේ කෙනෙක් උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරන පුංචි නිමේෂයේදී කියනවා එයා දකින්නේ මම වගේ තවත් සත්වයින් මෙතන දුක් විඳිනවා කියලා මහත්තයා. තේන්නා? ඒතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒසා දුකෙන් පිරුණා වූ ඉරහඳේ ආලෝකයවත් නොදෙන ඒසා ඝනාන්ධකාරයේ කල්ප ගාන විඳින දුක් විඳින සත්වයින්ටත් වඩා මහත්තයා දුකක් මේ ලෝකේ තියෙනවා කියලා. එන දැන් මම මේක කියද්දිම ඔබ හිතන්නේ දෙයියනේ මේක නම් පුදුම දුකක් කියලානේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා නෑ මහණෙනි, ඔයිටත් වඩා දුකක් මේ ලෝකේ තියෙනවා. මොකක්ද ඒ දුක? යමෙක් යම් ගිහි කෙනෙක් යම් පැවිදි කෙනෙක් මේ දුක කියලා දකින්න නැත්තම් මොකද දුක? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව පියන්ගෙන් වෙන්වීම අප්පියන්නා එක්වීම පංච උපාදානස්කන්ධේ නිත්‍ය වශයෙන් ගැනීමේ දුක දුකක් හැටියට දකින්නේ නැත්තම් එනත් මේ දුකට හේතුව තෘෂ්ණාවයි කියලා දකින්නේ නැත්තම් මේ දුකේ Nirodhaය දකින්නේ නැත්තම් දුක තෘෂ්ණාව නැති කළොත් දුක Nirodha වෙනවා කියන කාරණේ දකින්නේ නැත්තම් මේ දුක Nirodha කරන මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය කියලා දකින්නේ නැත්තම් මහත්වෝ එයා අර ඝනාන්ධකාරයේ දුක් විඳින සත්වයින්ටත් වඩා බිහිසුණු අඳුරක් තුල ජීවත් වෙන කෙනෙක් කියලා කියනවා. තේන්නාද? එහෙනම් මහත්වෝ දැන් අපි මනුෂ්‍ය හැටියට මහත්වෝ මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී මහත්වෝ අර මහා ඉරහඳ නැති ඝනාන්ධකාරයේ දුක් විඳින සත්වයින්ටත් වඩා බිහිසුණු අනතුරක් තුලයි අපි ජීවත් වෙන්නේ. තේන්නාද? අපි තාමත් මහත්වෝ දුක කියන කාරණේ නිවැරදිව හඳුනන්නේ නැහැ. දන්නවා දුක කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ කියලා. එහෙමද? නමුත් දුකට හේතු වෙන්නා වූ තෘෂ්ණාව අපි තාම නිරෝධය කරලා තෘෂ්ණාව තාම අපි සියුම් කරගන්න උත්සාහ ගන්නේ නැහැ. තේන්නාද? ඇයි ඊට හේතුව අපි ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් වඩන්නේ නැහැ. තේන්නාද? ඒ නිසා මාත්‍යෝ ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් නොවැඩීම නිසාම දුකට හේතු වෙන තෘෂ්ණාව ශේකරීමු දෙසා මාර්ගයේ ශක්තිමත් කර නොගැනීම නිසාම මාත්‍යෝ අපි නිරේතුරුවම සම්මා සමාධියෙන් දුර්වල වූ කෙනෙක් බවට පත් වෙනවා. තේන්නාද? පංච නීවරණ සහිතයි. පංච නීවරණ යටපත් කරගෙන සප්තබොජ්ජංගයෙන් අපි මදු කරගන්නේ නැහැ. ඒසා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණයන් හිත තුල වැඩෙද්දී පංච නීවරණයන් ක්‍රියාත්මක වෙද්දී මහත්වෝ එහි අවසාන ඵලය විසුරුණා වූ සිතක් ඇති වෙනවා. විසුරුණා වූ සිතක් කියන්නේ මොකද්ද? ඇලීම් සහ ගැටීම්. ඒතොර ඇලීම් ගැටීම් වලට එකම හේතුව මොකද්ද? තෘෂ්ණාව.
එහෙනම් පස්සේ යා තෘෂ්ණාවෙන් තෙත් කරන. එනිසා මහත්වෝ යම් කෙනෙක්ගේ ඇලීම් ගැටීම් තිවරනම් ඒවා නිසා යා නිරේතුරු අකුසල් රැකස් සකස් කරගන්නවා නම් නිරේතුරුව මෙයා සංස්කාරයන්ට බැඳෙනවා නම් භවයට බැඳෙනවා නම් නැවත උපතකට යනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකට හේතු දෙකක් නෑ. එක හේතුවයි, ඒ හේතුව තමයි කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීමේ දුර්වල භාවය. ඒ නිසාම සකස් වෙන ආරියෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමේ දුර්වල භාවය. ඔච්චරයි. ඉතින් වෙන ගොඩක් හේතු ඔකට නැහැ. තේන්න. මේ සංසාර බය දැක්ක කෙනා ආයිමත් ඉතින් ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. මොකද එයා දන්නවා ඇලුනොත් ගැටුනොත් නැවත උපතක් එතන තියෙනවා. නැවත උපතක් තිබුණොත් එතන අනිවාර්යයෙන්ම ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව තියෙනවා. එහෙනම් අපි මේවාට ඇලෙන්නේ, මේවාට ගැටෙන්නේ, ඒ ගැටීම නිසා අප නැවත උපතකට යන්නේ. මාත්‍යෝ අපි තාම මේ දුකේ සැබෑ ස්වභාවය අවබෝධාත්මකව ජීවිතයට එකතු කරගෙන නැහැ. තේන්නාද? එච්චරයි, වෙන දෙයක් නැහැ. තේන්නාද? ඒ නිසා තෘෂ්ණාව ශේ කිරීමේ මාර්ගය ශක්තිමත් කරගන්න අපි කවදා හරි අනාගාමී ඵලයටපත් උනත් එයා තුල කාමරාග පටිගයන් නිරෝධය වුණා. එයා එකාත්ම භාවයකට අදාළව අනුශය තෘෂ්ණාව එයා තුල තියෙනවා. රූපය කෙරේ. තේන්නාද? භවය කෙරේ. තේන්නාද? එන අනාගාමී ඵලයට පත් වුණත් එයා තුන අනුශේ තෘෂ්ණාව තියෙනවා. නමුත් කාමරාග පිටික නිරෝධය කරලා තියෙන්නේ. එන මාත්‍යෝ ඉතින් අපි ගැන අහන්න දෙයක් නැහැ නේ නේද? ඒ නිසා අපි මේ බව දැකලා තෘෂ්ණාවේ තියෙන ආ වූ බලවත් භාවය අනාගාමී ඵලයට පත් වුණත් එකාත්ම භාවයකට අදාළව සියුම් වූ තෘෂ්ණාවක් රූපේ කිරී භවයේ කිරී අපි තුල තියෙනවා කියලා දැකලා සෝවාන් ඵලයට පත් වුණත් ආත්ම භාව හතකට අදාළව කාමරාග පිටිකයන් මේ 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 ඇතිව තුෂ්ණාව තියෙනවා කියන කාරණේ දැකලා මහත්වෝ අපි වහවහ මාර්ගය ශක්තිමත් කරගන්න. ඒකයි කරන්නේ වෙන දෙයක් නැහැ.